මේ චෝදනා අපි කෙලින්ම යොමු කළේ සිලෝන් තව්හිද් ජමාත් සංවිධානයේ අබ්දුල් රාසික්ට. මුස්ලිම් ජනතාවට වැඩිපුරම නිදහසක් තියෙන්නේ අපේ රටේද? එහෙම නැත්නම් මැදපෙරණියද? පැහැදිලිවම අපේ ලංකාවේ තමයි වැඩිපුරම නිදහස තියෙන්නේ. එහෙනම් ඇයි මේ අයුතු ප්‍රයෝජනයක් ගන්නවා වගේ දැනෙන්නේ? අතලොස්සක් වූ සමහර පුද්ගලයන් තමයි මෙවැනි ලෙස අයුතු ප්‍රයෝජන අරන් තියෙන්නේ. සමස්තයක් වශයෙන් මුස්ලිම් ජාතිය මේ රටට කීකරුව කෘතඥශීලීව තමයි කටයුතු කරන්නේ. ඔබේ සංවිධානයේ නම මොකක්ද? අපේ සංවිධානයේ සිලෝන් තව්හීද් ජමාත් CTJ. සහරාන් දන්නවද? සහරාන් කියන පුද්ගලයා මුස්ලිම් ජනතාව අතර ප්‍රසිද්ධ පුද්ගලයෙක්. එතකොට සහරාන් අඳුරනවද? ඔව්, සහරාන් කියන කෙනා සමග පෞද්ගලික ගනුදෙනු කිසිවක් නැහැ. පෞද්ගලික දැන හඳුනුකම් නැහැ. නමුත් සමස්තයක් වශයෙන් ඔහු මුස්ලිම් ජනතාව අතර මෞලවි කෙනෙක් වශයෙන් දේශනා පවත්වපු නිසා සියලුම මුස්ලිම් ජනතාව සහරාන් පිළිබඳව අවබෝධයකින් සිටියේ. ඔබත් එක්ක කිසිම සම්බන්ධයක් නැහැ. කිසිම අවස්ථාවක සම්බන්ධතාවයක් තියෙන්න ඉඩකඩ නැහැ. සහරාන් කියන්නේ ඔබේ මුස්ලිම් සමාජය ඇතුලේ හැදුණු වැඩුණු කෙනෙක්. ඔබ ඇයි නිහඬ වෙටියේ? අපි සහරාන් පිළිබඳව නිහඬ වෙටියේ නැහැ. ඔහු මේ රටේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වශයෙන් දේශනා කරනකොට අපි ඒ පිළිබඳව නිලධාරීන්ට දැනුම් දුන්නා. කුරානයේ කොහේ හරි කියලා තියෙනවද ඉස්ලාම් ආගම අදහන් නැති මිනිස්සු මරලා දාන්න කියලා? නෑ, කිසිසේත්ම නැහැ. IS කියන ත්‍රස්තවාද ඔවුන්ට තියෙන්නේ මේ ආගමේ මුවාවෙන්, ඉස්ලාම් දහමේ මුවාවෙන් බල අරගලයක් තියෙනවා. මේ වගේ ත්‍රස්ත ප්‍රහාර කියලා වෙයි කියලා ඔබ අනුතරක් තියෙනවා කියලා ඔබ දැනගෙන ඉන්නේ? අපි නිකමටවත් හිතුවේ නැහැ මෙවන් වූ ත්‍රස්ත ප්‍රහාරයක් සිද්ධ වෙයි කියලා. ඔබේ සංවිධානයේ ලෙටර් හෙඩ් එකක් එහෙම තියෙනවා? ඔව්, තිබෙනවා. මෙතන තියෙනවා අරාබි භාෂාව. ඔව්, තිබෙනවා. ඇයි අරාබි භාෂාව කියන්නේ අපේ ඉස්ලාම් ධර්මයේ මූලික මූලාශ්‍රලිය විලි. ඔබට බැරිද මේ ලංකාවේ සංස්කෘතියට අනුව ගොඩනැගෙන්නේ? ලංකාවේ සංස්කෘතියට අනුව තමයි අපි ගොඩනැගිලා තිබෙන්නේ. අපේ ඇඳුම් ක්‍රමවල ඔබ බලන්නට පුළුවන් කිසිදු අරාබි සංස්කෘතියක් අපේ ඇඳුම්වල නැහැ. ඒ වගේම අපි තොප්පි පළඳින්නේ නැහැ. අපි ලෝගෝ පළඳින්නේ නැහැ. අපි ලංකාවේ වෙනම සංස්කෘති බිහි කරලා අරාබි ජාතීන්ගේ සංස්කෘතිය මේ ලංකාවේ ඇතිකරන්න කිසිසේත්ම උත්සාහ දරන්නේ නැහැ. අරාබියේ සංස්කෘතිය, අරාබි භාෂාව මෙහෙට ගෙනල්ලා ඒ වගේ විශ්වවිද්‍යාල නැගෙනහිර ප්‍රදේශය වගේ ඇතිකිරීම ඔබ හිතනවාද ඒක සමාජයට සාධාරණයි කියලා? අරාබි ඉගෙන ගැනීම අපට වැදගත්. අපේ මූලාශ්‍රවලට ඍජුවම අවබෝධය ලබා ගන්නට අරාබි භාෂාව වැදගත්. ඊයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදී ඔබව අත්අඩංගුවට ගන්න ඕන කියලා තමයි කියන්නේ. ඥානසාර ස්වාමීන් වහන්සේ ඔවුන්ට විරුද්ධ පිරිසක් වගේ තමයි අපිව බලන්නේ. හැබැයි උන්වහන්සේ ප්‍රකාශ කරපු සත්‍ය තමයි අවසානයේ කාලයක් ගිහිල්ලා හරි අපිට මේ විදියට මුණ දෙන්න සිද්ධුනේ. ඒ කාලේ ඥානසාර ස්වාමීන් වහන්සේ නොයෙකුත් චෝදනා ඉදිරිපත් කරා. ඒ හැම දෙයක්ම අපි ප්‍රතික්ෂේප කරේ. ඒකයි මෙතන සලකා බැලිය යුතු ප්‍රධානතම කාරණාව. අපි කතා කර. නමුත් සමහර චෝදනාවන් උන්වහන්සේ ඉදිරිපත් කරපු දේවල් අපි පිළිගත්තේ නැහැ. ලංකාවේ ආරක්ෂක අංශ ඔබ විසින් නොමග සාකච්ඡාවක් පැවැත්වුවා. එහෙනම් අසත්සාලි ආණ්ඩුකාරතුමත් මේ ත්‍රස්ත ප්‍රහාරයේ මහ මුලකරුවෙක්ද?